මම පුංචි පුතාලා ඔන්න විචාද ලස්සන අතුරක් කියලා දෙන්න තමයි ආවේ. විචාද ගෙදර ඉන්නේ. ගෙදර ඉන්නකම තමයි මම කතා කරන්නේ මම එක කියන දෙන්නේ. කියන අතුරට. කියන අතුර ටිකක් බලමු යන්න පුළුවන් කියලා. මේ බලන්න. මේක තමයි උයන්න. නේද? අකුර නේද? අකුර. මොකද්ද? අකුර. අකුරේ මේ වචන මොනවද කියන්නේ? මම කිච්ච පෙන්නන්න හදන්නේ. අකුරේ කියන වචන. මොකද්ද කියන්නේ? දෙල්. මොකද්ද? දෙල්. අකුරෙන් තමයි උදැල්ල පටන් ගන්න නේද? උදැල්ල වචනේ පටන් ගන්න. උදැල්ල කියන්නේ මොකද්ද පුතේ? මම හිතන්නේ උදැල්ල දැකලා තියෙනවද? ආ ඒකනේ අත පොළව කපන්න ගන්න. මම හිතලා හැම කෙනෙක්ගේම ඉදරක උදැල්ල තියෙනවා නේද? මේ උදැල්ල වචනේ පටන් ගන්න උ අකුරේ නේද? උදැල්ල උ අකුරෙන් තමයි පටන් ගන්න. තව සින්නුවරයක් බලමු. මොනාද මේ තමයි උණ ගස් මොනාද උණ ගස් ඒ කියන්නේ උණ ගස් කියන්නේ මොනාද ගස් ජාතිය උණ පට ගන්න අපි උණ පට ගන්න මොනාද අපි මේකනේ මේ සක්කුඩු හදන්න ගන්නවා නේද එහෙනම් අපි උණ පට ගන්න ගන්නවා උණ පට ගන්න ඉතින් මේ උණ ගස් වලින් උණ ගස් කියලා අපි කියන්නේ පටන් ගන්න මොනවාද උ අකුරේ මෙන්න මේ උ අකුරේ තමයි උණ ගස් කියලා ලියන්නේ මේක තමයි උල උල අපේ පැන්සලේ උල තියෙනවා නේද තියෙනවා නේද එහෙනම් තු අකුරෙන් තමයි උල ලියන්නේ නේද උල කියලා කියන්නේ තු අකුර නේද නැත් මේ තේමේ තු අකුර නේද තු අකුර ගන්න කෙනෙක් තමයි උකුස්සා තු අකුරෙන් තමයි උකුස්සා කියන්නේ නේද අපි පොඩි කාලයක් කියලා දෙන්න පුතාලට ලියන්න. මේ බලන්න. මොබියාවු මාකුලන්නේවා. පෙරහට අඳින්න. තවත් බාරිදියක් ආරගෙන අපි යන්න. කියනවා. එක්කද දැක්කද පුතේ උදිරාවු මාර්ගන්නේවා ඉස්සරහට අඳිනවා තවත් බණ්ඩියක් කරගෙන අපි උයන්න ලියනවා මත්තට බණ්ඩිය තියෙනවා නේද බණ්ඩි දැක්කද තියෙනවා නේද බණ්ඩි මත්තට බණ්ඩියක් තියෙනවා නේද ඒක තමයි ඒ බණ්ඩිය වගේ තමයි මේ යන්නේ බණ්ඩිය. උ අකුරේ බණ්ඩිය නේද? මෙන්න පිටර ඇත්ත දිනනවා. මේ බලන්න. උ දිනාවු මාතුලා ඉන්නවා. ඉස්සරහට අඳිනවා. බණ්ඩිය කරගෙන අපි යන්න ලියනවා. දැන් දන්නව නේද? යන්න.
එක තමයි උයන්. අකුර අකුර ඉස්සා නේද? ඊළඟට උදැල්ල. අද උදැල්ල අපි කිව්වක් වෙන්නේ නගස්. නගස් එකෙන් තමයි විලිය. නම් දාන්න පුතාල දැන් ඉරාව මාර්ග ගන්නවා. ඉස්සරහට යනවා. පානි යාකරගෙන පිළියන්න ලියනවා. දැන් පුතාල දන්නව නේද? මම පුතාල දැන් ඒ කවිය කීපිය ලියන්න ඕනේ. ඉන්චප් එක. හරිද? හරි. ඉන්නා ඉන්නව දවසේ ලියමු මම පුතාල. ඉන්න ටීචර් ඉන්නේ නැහැ.